මේ වෙනකොට සියලුම තීන්දු රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණත් රාජේන්‍යාය පත්‍රයත්, ආණ්ඩුවේ නි්‍යාය පත්‍රයත්. අයිF එකේ එකඟතාවය මත සිද්ධ වෙන්නේ කියන එක ඉතාමත්ම පැහැදිලිය. ජනතාව විඳින දුකට ප්‍රතිචාරයක් හෝ විසඳුමාක් හැටියට නෙවෙයි. අ.F එක සතුටු කිරීම සහ අ.F එකේ කොන්දේසි, කොන්දේසිවල්ට එකඟවීමට තමයි මේ තීන්දු තීරණ ගන්න කියන එක ඉතාමත්ම පැහැදිලි.කොට ඒ අතරම දැන් ඒ පාර්ලිමේතුව තුළ ඉදිරිපත් කරමින් අපි දැක්ක ගිය සතියත් නාය ප්‍රතිව ව්හ ගත කිරීමේ පනත එනවා ඊටඒ විධ පනත් තෑ ගහිලාහියේ විවිධ පානත් ඉදිරිපත් කරමින්. ඒ ප්‍රතික්ෂේපවෙච්ච දේශපාලාග්ඥයන්ගෙන් සැඳුන්ලත් මේ ආණ්ඩුව ඔවුන්ගේ. බලය පාලිමේන්තුව තුළ පාවිච්චි කරමින් තමයි මේ පනත් අනුමත කරගන්න. ජාතික ජන බලවේගයක්ත් විපක්ෂය ඉන්න තවත් කණ්ඩායමුත් මේවා අනුමත කරල නෑ. නමුත් ලෝකයටත් අයම් එ එකටත් ජනාධිපති රනිර් වික්‍රම සිංහ පෙන්නුම් කරනවා නෑ දැන් අපි පාලිමේන්තුවය අනුමැති ගත්තා දේශපාලන අනුමැතිය ශපා ඒක මතික භාවයෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒකත් විශාල බොලුවන්. මේවා පාලිමේන්තුවේ විවාද කරනකොට මේ විදියටවා ඉතාමත්ම අර්බූධකාරී තත්ත්වයන් නැවතත් නිර්මාණණෙක් වෙනවා කියන ඒ අනතුරු ඇගවී අපි කර. නමුත් ඒක් කිසි දෙයක් ගණන්ගන්න ඇතුව ඒ අනතුරු ඇඟවීම කඒබෑ තියන දි අධුමතරම වැරදි නිවැරදි කිරීමටවත් උත්සාහයක් නොගෙන තමයි මේ ආණ්ඩුව තමන්ගේ අර පාලිමේතු මේ විකෘති වෙට්්‍ර වෙලා තියන පාලිමේතුේ විකෘති බලයා පාවිච්චි කරමින් මේ ජනතාවට අතිශයින්ම හානිදායක මේ දේවල් ක්‍රියාත්මක කරන්න ඉ ක්‍රාත්මක කරමින් යන්නේ. එය අපි දන්නවා දශක ගණනාවක් තිස්සේ මේ රටේ දරිද්‍රතාවෙන් පෙලෙන ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන ක්‍රියාත්මකවෙච්ච වැඩසටහන් ඇතරම ෆෙල් වෙලා තියෙනවා. ඒවයි දේශපාලනීකරණය වීම තුළින් තමයි මේවා ආසාර්ථක වෙලා තියෙන්. ඒවත් පරියේෂණ වාර්තාාවලින් ඉතාමත්ම පැහැදිලි සමුෘ්දි දිවි නැගුම වැනි ව්‍යාපෘති වැඩසටහන් අසාර්ථක වීමේ ප්‍රධාන හේතුව ඒ දේශපාලනී කරණය වීම.